ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අද උදුවප්පුර පොහේ දවසේ මම හිතුවා ඔයාලට වැදගත් දෙයක් කියලා දෙන්න. අද බලාපොරොත්තු වෙන්නේ අපි හිටවපු දේවල් වලින් කොහොමද අස්වනු ගන්න හැටි කියලා දෙන්න. දැන් ගොඩක් වෙලාවට අස්වනු ගන්න හැටි නෙලන හැටි පෙන්වන්නේ නැහැ. මොකද ඇස් වහකට පවදිනවා කියලා. ඇත්තටම අපි එහෙම බය වෙන්න ඕනේ නැහැ. අපි අවංකභාවයෙන් අපි ඇත්තටම පිරිසුදු හිතින් ඔයාලට මේ දේවල් කියලා දෙනවා නම් විශ්ව ශක්තිය ආශිර්වාදයෙන් ඔය තියෙන සියලු ඇස් වහකට අදෝස දුර වෙලා ඔයාලට සෞභාග්‍ය උදා වෙනවා සත්තයි. ඉතින් යාළුවනේ මේ මම අද හිටවපු මේ මගේ ශ්‍රේෂ්ඨී වගා ශ්‍රේෂ්ඨී මම ගෙදරට උමනා කරන බටු මිරිස් ජාති පලා ජාති ගොඩාක් මෙතනින් හොයා ගන්නවා. දැන් මේ බලන්න සාමාන්‍යයෙන් මම මේ සාම්පල් තියලා තියෙනවා මේවා පැල කරගෙන නැවත වගා කරන්න. දැන් මෙතන මේ බලන්න මේ බටු විදියක් තියෙනවා. මේක නැවත මම හිටව ගන්න ඉතිරි කරලා තියෙනවා. ඊට අමතරව මම වගාව මේ විදියට ඔයාලට මම වෙන වෙනම පෙන්වන්න අපි නෙලාගත්තු දේවල් අපේ නිවසේ ආහාර රටාවට පිළිල කරගත්තු දේවල් විශේෂයෙන් නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා මේ කිසිවක් බෙහෙත් පොහොර මොනවත් දාලා නැහැ. ඉතින් ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනවා පෙන්වන්න. ඒවත් මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් අපේ නිවසේ අපි තව වගා කරගත් දේවල් තමයි මේ අස්වනු ඉල්ලමින් ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ පිරිසුදුවට හදාගත් තක්කාලි. මේ තිබිලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට ඕන කරන විදිහට පොඩ්ඩක් මේ වුණාම මේක ඒ වගේ ඒවා නෙලා ගන්න ඕනේ නැත්නම් අනිත් ටික පරිස්සම් කරගන්න බෑ. හොඳයි අපි තව යන් මේක සාමාන්‍ය නිරෝගී ආහාර රටාවට මේ යකඩ නිවිති භාවිතා කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මේවා ගොඩක් ප්‍රශ්නෙම් පිසගන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කුරුදු වෙලා ඉන්න විදිය තමයි මේක ලපටි දඬු මේ විදියට කපලා ආහාරයට ගන්න. ඉතින් මේක තියෙනවා ගොඩක් මේ විදියට මේ බලන්න මෙන්න මේ වගේ ඇට හැදෙන එක පාලනය කර ගන්න ඕනේ. මේ ඇට මල් වගේ ඒවා පුළුවන් තරම් කඩලා අයින් කරගත්තහම ඕගලන්ට මේ නිරෝගී ආහාර රටාවට අවශ්‍ය කරන දේවල් ගන්න පුළුවන්. ඉතින් බලන්න මේක මේ විදිහට එයා අපි බලමු තව තියෙනවා. මේ තියෙන දඹල ප්‍රෝටීන් අධිකම එළවලු වර්ගයක්. ඉතින් ඒ නිසා ඕගලන්ට ඔය මස් මාළු එහෙම කන්න අකමැති අයට මේ වගේ දඹල ලපටි දඹල ටිකක් හදාගත්තා නම් ඉතින් බොහොම හොඳට ආහාරයට නිරෝගීව ආහාරයට ගන්න පුළුවන්. විශේෂයෙන් මේ මෝරන්න කලින් බොහොම සියුම් ලපටි මේ වගේ ඒවා තමයි ගොඩක් හොඳ සම්බෝලයට උනත් ගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට ඔයාලගේ වගාවන් වලට ඔයාලගේ අත්ගුණෙන් ඒගොල්ලෝ ඕන දෙයක් වගා කරගන්න පුළුවන්. ඉතින් අතන මේක අපහසු නෑ. Taman හැමෝම වගා කරගන්නයි තියෙන්නේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන්. හරි good boy. ඒක ඇත්තටම අර පැත්තට කොටම දිනනවා. මේ දඹල වල අපි මේක දිගට යවන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් ඇත්තටම ගමකට දෙන්න පුළුවන් මේ දඹල. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ විකුණන්නේ නැහැ. මේ හලපහල ඉන්න කවල් වල හිට නිකන් මෙලේ ලබා දෙනවා. මොකද ඒකත් ලොකු ආශිර්වාදයක් වෙනවා අපට මේ වගාව දිනු තව තවත් දිනු වෙන. මොකද දෙන මනුස්සයා මේක පින්දි දීනේ කන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් Tamanට අනිත් අයට කරන්න පුළුවන් විදිහට උදව්වක් කරන්න, උපකාරයක් කරන්න. ඉතින් පොහේ දවසේ දෙන්න තියෙන පණිවිඩය අපිට සාමාන්‍යයෙන් පුංචි පවුලක් නිසා අපිට මේ ඇති. ඉතින් ටික අපි කොහොම ගහේ තියන්න අරන්. අද මට දවල් ආහාරයට මට හිතුණා මන්නේ කළහක් ගලවලා. මොකද ඉතින් අපි හැමදාම බත්ම කන මිනිස්සුනේ. ඉතින් බත්ම කන මිනිස්සුන්ට නිසා හැමදෙස්සෙම බත්ම කන්න කියලා නියමයක් නැහැ. ඉතින් ඒ නිසා මම අද සූදානම් වුණා අපි විසින් මීට කලින් මේ වගා කරලා පෙන්නුවා. ඉතින් මන්නේ කගහක් අපි ගලව ගන්න කියලා තමයි බැලුවේ අද දවල් ආහාරයට. ඉතින් ඒ සඳහා සූදානම් වෙන්නේ උතේ උදැල්ල ගේන්න මම උත උදැල්ල රන්නේ.
Ini mau ngegalau lagi nih, betul. Udah. Kawan kapan? Kapan lah. Dari ini galau permainan udah tiga nanti kan? Terus mereka hunter. Dalam tiga ini mereka apa? Kamera wala nih itu lagi dekat. Amin kita dah. Udah kini nanti segila, kami ente boleh tu dia mu. Ini wala, wala sabaran ni pa. Tapi dia mana? Masa pilih tahu naoge. Ini nak pilih lagi tu manuka. Tengok. Ini apa? Allah bagi terakhir ke? Aduh upan diri. Ini subuh upan diri yang kena apa? Asalnya nikah. Bodoh lagi sedih. Hari apa? Ini hidup nirogi bawa elemen. Ini tuh yang tinggal penilaga tu asalnya. Demi apa ini bersih menilaga tu dewal memang mukul mana tiennau. Tinggal apa itu nirogi ahar velak itu mana? Palam itu. Tapi risu tu mukul mana? Ini bagi me tuh yang गुट्टू कोले ठीक है यहाँ पे टे ये भी दिया टे ये कीपे आके पटे कड़ाई में खाने बोले ठीक है ना डबल डबल तीनों ni apa? Ya kerana ni lebih tiga. Ini tu. Ni mewah nama ni. Tempat ini kalau mewah, tapi mungkin mana tiket saluran kalau sana. Ini kita ini batu. Ni apa asalnya? Ini tiga. Kamera itu apa pun naya ogol. Dekat batu asalnya, no. Tiada yang kerap batu sama ni tiga. Tiap bapa ni. Mereka nak kadang ni pasai, apa sih bapa kan lah tin mereka, cuti mereka kan lah. Ini bandar kan, barang lapar di bandar kan. Sama ni tin, kunci pau lekar, hati rapat dini kini pau lekar tu nas, mereka, mana? Ini bandar. Ini apa sih guna tak kali kita? Ini naik beris kita sih guna? Ini kita ni. Ini kita ini sampurin memeh. Ini
ඔයාලට හලලම් දෙන්නම්. දැන් බලන්න මේ ටිකට කෙලඳ පොලේ වටිනාකම ගියක් විතර වේදිනේ. මේව නම් මේ දඹල වෙලිච්ච ඒවා. මේවා ඇත්තටම අපිට හිටවන්න මේ කාට හරි නොමිලේ දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම අපේ දරුවා තමයි මේ කරලා තියෙන්නේ පුතා. කරලා මේ ඇට හොඳයි පැලවෙනවා. මේ මන්නේ මේ මුගුණු වෙන්න මේ යකඩ නිමිති මේ ගොටුකොළ මේ දඹල මේ වම්බටු මේ තක්කාලි මේ අමු මිරිස් මේ බණ්ඩක්කා මෙතනෝ මේ නයි මිරිස් ලස්සනයි ඉතින් මේක හරි සැරයි සලාද වලට එහෙම ඉතින් මේවා ගොඩක් වටිනවා ඉතින් තව තව ගොඩක් දේවල් තියෙනවා ඉතින් පළවෙනි දේ මම හිතන්නේ වැදගත්ම දේ තමයි මේ අපි හැමෝම මහන්සිලා වගා කරන්නේ මම කියන්නේ දැන් අද පොයේ දවසේ ඔයාලට දැන් සමහරව බණ භාවනා කරනවා සමහරව පන්සල් යනවා මානසික සුඛ විහරණය සඳහා ගොඩක් දේවල් කරනවා ඉතින් මගේ මානසික සුඛ විහරණය තමයි මේ වගා කරන්නේ තේවා වතු වලට ගිහිල්ලා ආදායම වැඩි කරලා දෙන එක ඒ වෙනුවෙන් මහන්සිලා කැප වෙලා වැඩ කරන්නේ සමහර වෙලාවට අපිට ඒ වෙනුවෙන් අපි දීමනාවක් ගන්න වෙනවා තමයි අපේ ජීවන වේදමට මුදලක් ගන්න වෙනවා තමයි නමුත් අපි හරියටම මේ දේ කරන්න ඕන එහෙම කරනවා නම් තමයි මේ විදියට ප්‍රතිඵල එන්නේ කවුරු හරි ඉතින් අභියෝග කරනවා නම් මෙන්න මම ඔයාලට ඒ අභියෝගي බාර දෙනවා මේ තියෙන්නේ මගේ අභියෝගي බලාගොටුම සුභම සුභ යහපත් අනාගතයක් වේවා සුවබර දිවිය ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි